ස්කෝලේ යන දවස්වල ඉඳන්ම මේ මම තාත්තට කරදර කරා අම්මට කරදර කරා මට ඩිෆෙන්ඩ් එකක් කරන් දෙන්න කිය කිය අපේ භාෂාවෙන් කිව්වොත් පරණ ලඩියක් තමයි ගත්තේ පරණ ජිප් එකක් කියන්නේ දිරලා දොරවල් කැඩිලා මම ඊට පස්සේ පටන් ගත්තා eBay එකෙන් බඩු ගෙන්නන්න eBay එකේ නිකන් මම බැලුවා මොනවද තියෙන්නේ ඩිෆෙන්ඩරේට ගේන්න පුළුවන් මොනවද මම මගේ වාහනේට ගෙන්න ගන්න කෑලි පිට විකුණන්න ගත්තා එහෙම 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 පොඩි 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 වට පටන්ගෙන තමයි මේ මම අද 4x4 ෆෝන් එකක් දාගත්තා ඩිෆෙන්ඩරේ කියන්නේ හරියට සියුම් හොයලා බලන්න ඕන වාහනයක් මොකද මේ හැම අංශවලින්ම ආපු වාහනයක් විදියට ඩිෆෙන්ඩර් ගද්දි හරියට හොඳට බලන්න ඕනේ කට්ටිය බොහෝ දෙනෙක් කියන්න පුළුවන් චැසියක් අරගෙන චැසියකට ගෙඩියක් තිබ්බා එහෙමනේ ලංකාවේ රාවයක් කියන්නේ ආයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලමේ අවිල්ල ඉන්නේ මහනුවර රමුණුගමට අපි කතා කරන්න යන්නේ අවුරුදු 25ක ලංකාවේ ඩිෆෙන්ඩර් ලෝකේ හොල්ලන කිං කෙනෙක් එක්ක ඉතින් හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා අපි බලමු කවුරුද මේ අවුරුදු 25ේ ඩිෆෙන්ඩර් කිං කියලා හරි අද අපේ කතාවේ ඉන්නේ අමුතුම චරිතයක් අවුරුදු 25ක රෝද හතරේ යක්කු එක්ක සෙල්ලම් කරන අපේ පුංචි කොල්ලෙක් ධනංජය තාරක අද නිලමේ කතාවේ කතානායකයා ආයුබෝවන් මල්ලි ආයුබෝවන්යි ආයුබෝවන් යෝද හතරේ යක්කු කියලා මං කිව්වේ යක්කු ගොඩක් තියාගෙන මොකද මේ කරන්නේ අපි කරන්නේ ඩිෆෙන්ඩර් හදන එක තමයි ඩිෆෙන්ඩර්ස් විතරයි ඩිෆෙන්ඩර් විතරයි හ්ම් එතකොට දැන් එහෙම බලපුවම මේ දැන් එකපාර ඩිෆෙන්ඩර් හදන එක විතරයි දැන් ඒකට දැන් බල්ල කටින් කරන්න පුළුවන් මොනවද කැලි කරනවද නැත්නම් අලුතෙන් ගෙනලා හදනවද කැඩිච්ච හදනවද ඔයාලා මොනවද කරන්නේ අපි අයියේ සම්පූර්ණ ඩිෆෙන්ඩර් එකක් ගත්තාම ඩිෆෙන්ඩරේ යටයි නම්ම ඒ කියන්නේ චැසියේ නම්ම අපි හයි කරනවා ඒ කියන්නේ මොඩිෆිකේෂන් කරනවා ඇක්සිඩන්ට් රිපෙයාර්ස් කරනවා එතකොට කස්ටමයිස් කරනවා වාහනයක් අලුතෙන් ගත්ත කෙනෙක්ට ඒ තියෙන ලුක් එකට වඩා මේ වෙනස් කරනවා අලුත් දේවල් කරනවා එතකොට ඩිෆෙන්ඩර් එක තව දේවල් ගත්තොත් පේන්ට් ටින්කරින් හැමදේම ඩිෆෙන්ඩර් එක මුළු සම්පූර්ණ කරන්න වෙනස් කරලා දාන ඔව් සම්පූර්ණ කරන්න එකතු වෙන කෑලි ටික ඒ කියන්නේ ජිප් එකක් විදිහට එකලස් වෙන්න ඕන කෑලි සෙට් එක සම්පූර්ණයෙන්ම අපි සම්පූර්ණයෙන් හදනවා ඒ කියන්නේ ඔයාලගේම ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඔයාලගේම නිෂ්පාදනයක් තියෙනවා ඒක වෙනුවෙන්ම අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ කියන්නේ අපි මේ අපි 4x4 zone ආයතනයේ ගත්තාම වෙන වෙන තැන් වලට වඩා වෙනස් විදිහට හදන්න බලන්නේ. ඒ කියන්නේ ඔයාලටම යුනික් අපිටම යුනික් එකක් තමයි කරන්න බලන්නේ. එතකොට දැන් සාමාන්‍ය වාකෝ අලුතෙන් වාහනයක් කතාව කතා කරගෙන යනකොට කියනකොට අපි ඉන්නේ ගෑරේජ් එක පොඩි පොඩි සද්දවත් දැනෙනවා ඒකින් දා ඒක ගොඩක් ගහන් ගන්න එපා. අනිවාර්යයෙන්. දැන් මල්ලි මේ දැන් අලුතෙන් වාහනයක් ගත්තොත් ඔව්. ඒකෙත් කරන්න වෙන ගොඩක් තියනවා. ඔව්. ඒක මෙහෙමයි අයියා. ඒක කස්ටමර්ගේ ඒ කියන්නේ ඒ අලුතෙන් වාහනේ ගත්ත එක්කෙනා තීරණය කරනවා නම් ඔව් එයාගේ වමනාවට එයාට වෙනස් කරගන්න ඕන නම් ඒකේ පාට මාරු කරන්න ඕන නම් ඒකට අලුත් කෑලි එකතු කරගන්න ඕන නම් ඒක ඉන්ටීරියර් ලුක් එක වෙනස් කරන්න ඕන නම් ඒ දේවල් වලට අපි වෙනස් කරලා දෙන්න බැඳී සිටිනවා එතකොට ඒකේ දැන් අලුත් වාහනයක් ගත්තාම ලෑන්ඩ් රෝවර් කම්පැනියෙන් එළියට එන වාහනයක් ඇත්තරම සමහරවිට ලංකාවේ වාහන තරම් ලස්සන නැතිව ඇති ඔයාලා දකින්න ඇති පිටරටවල් වල තියෙන වාහන ලංකාවේ වාහන තමයි ගොඩක්ම ඇත්තරම ඩිෆෙන්ඩර්ස් ගත්තොත් ලස්සනටම තියෙන්නේ ලස්සනටම කස්ටමයිස් කරලා තියෙන්නේ ලංකාවේ වාහන තමයි. ඒකට හේතුව ඩිෆෙන්ඩරේ කියන එක ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙන ඕන කෙනෙක් අතර. ඒක හින්දා මේ මිනිස්සු ආදරය කරන වාහනයක් හැමෝම කැමති. ඉතින් ලස්සන වාහනයක් ඉඳලා අපිත් හරි ආසාවෙන් හදන වාහන. ඇත්තටම අපිත් ඒක දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි වාගේ වාගේ පිටරටක වාහනයක් දැකනකොට ලංකාවේ මේක දකින්නේ කෙලින්ම අර මං කලින් කියවගෙන ගියා යකෙක් වගේ. ඒ කියන්නේ ඒක ආපුවම මේක අනිවාර්යයෙන් බුලට් ටැග් මේක. ආයෙ කෙලින්ම යකෙක් බඳගත්තා වගේ තමයි ඕන දිහාක යන්න පුළුවන්. මේ ලුක් එක හදාගන්න ගොඩක් කට්ටිය ආස. එතකොට මල්ලි දැන් වාකිවා මේකේ දැන් ඩිෆෙන්ඩර් එකක් ගත්තම ඩිෆෙන්ඩර් එකේ වෙන්න ඕන දේවල් සියලුම දේවල් කරනවා සියලුම දේවල් කරනවා අපි එහෙම කිව්වම අපි පොඩ්ඩක් නම් කරමු දැන් අපි හිතමුකෝ මුල ඉඳන් කරනවා දැන් අපි පාවිච්චියට සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන් නමුත් ලෙඩ ගොඩක් ප්‍රශ්න ගොඩක් තියෙන වාහන මුල ඉඳන්ම ඔයාලා මොනවද කරන්නේ චැසී ඉඳන් පටන් ගන්නවද අපිට ඒ දේවල් පොඩ්ඩක් විස්තර කියන්න අපි අයියේ ඩිෆෙන්ඩර් එක කියන්නේ හරි අමුතු වාහනයක් ඇත්තරම ඩිෆෙන්ඩර් එක ගත්තාම ඩිෆෙන්ඩර් එක ඩිෆෙන්ඩර් ගැන කියන්න ඕනේ ඩිෆෙන්ඩර් හදන්නේ 1948
හතලිස් හයේ හතලිස් අට හතලිස් හය කාලේ තමයි හදන්න පටන් ගන්න ලෑන්ඩ් රෝවර් කම්පැනි. එතකොට එතන ඉඳන් 2016 දක්වා එකම ස්ට්‍රක්චර් එකට ලෝකේ එකම ස්ට්‍රක්චර් එකට ආපු එකම වාහනේ තමයි ඩිෆෙන්ඩර් කියන්නේ. යුද්ධ ටැංකියක් වගේම තමයි මේකට 2016 කැලිත් හරියනවා. ඒ කියන්නේ මේක පර්ණ වාහනයක් ගත්තොත් මොකක් හරි පර්ණ අපි 1946 වාහනයක් ගත්තොත් ඒ ස්ට්‍රක්චර් එකටම ඒ කියන්නේ ලෑන්ඩ් රෝවර් කියන මොඩල් වල ආවා ලෑන්ඩ් රෝවර් සීරීස් ඉඳන් ආවේ සීරීස් 1 සීරීස් 2 සීරීස් 3 ඊට පස්සේ ඩිෆෙන්ඩර් වලට කන්වර්ට් වෙන්න ගත්තේ 1984 න් පස්සේ තමයි ඩිෆෙන්ඩර් වලට කන්වර්ට් වෙන්න ගත්තේ ඉතින් ඒක චැසියේ ඉඳන්ම ස්ට්‍රක්චර් එක ඔයාලා දකින්න ඇති ඩිෆෙන්ඩරයක් කිව්වහම එකම හැඩේ තියෙන දැන් වෙන ගත්තොත් කාර් එහෙම ගත්තොත් එක එක කාර් තියෙන කොරෝලා ඇක්සියෝ ප්‍රාඩෝ ඒවා මුහුණුවරවල් වෙනස් වෙනවා එන්න 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 ඒ කියන්නේ ඒ තියෙන හැඩේ නෙමෙයි වෙනස් කරලා ඊළඟට ගහන්න නමුත් හොඳට බලන්න ඩිෆෙන්ඩරේ කියන එකේ ආකෘතිය එකයි ආකෘතිය ඒ එකම ස්ට්‍රක්චර් එකට තමයි ඒ කම්පැනි ඩිසයින් කරලා තියෙන්නේ ඒක හින්දා තමයි මේකේ ලෝකේ වඩාත්ම ජනප්‍රිය වෙන්න ගන්න වාහනයක් වෙන්නේ ඉතින් ඔයාලා කරන දේවල් අපි කියමු අපි ඩිෆෙන්ඩරේ කරන දේවල් ගත්තොත් අපි මං ඔය දැන් කිව්ව දේත් එක්ක පරණ අපි වාහනයක් අරගෙන අපි කරන්නේ කස්ටමර් කෙනෙක්ට අපේ කවුරු හරි ආවොත් කස්ටමර් කෙනෙක්ට එයාට වාහනේ හදලා දෙනවා ඒ කියන්නේ චැසිය දිරුම් තියෙන්න පුළුවන් චැසිය අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ ටික හදලා චැසිය ඇද වෙලා තියෙන්න පුළුවන් සමහර මේවා ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ යුද පිටියට ඒ කියන්නේ යුද්ධයට ගත්ත වාහනයක් මේක ඒ කියන්නේ ආමියකට තිබ්බ වාහන පොලිසියට තිබ්බ වාහන එතකොට මේවා පරණ ගොඩක් පරණ වාහන එතකොට මේවා අලුත් විදියට හදා ගන්න පුළුවන් මොකද එකම ස්ට්‍රක්චර් එකට හදලා තියෙන වාහනේ ඉඳලා ඔරිජිනල් චැසිය අරගෙන අපි ඒවා රීබිල්ඩ් කරනවා ඔව් ඉතින් චැසිය අඩු පාඩු ටික හදලා අපි අලුතෙන් බුෂ් කිට් ගහලා මැකනිසම් පැත්ත ඊට පස්සේ ටින්කරින් පැත්ත පේන්ටින් පැත්ත ඊට පස්සේ අපි ගන්නවා ඉන්ටීරියර් පැත්තට වාහනේ ඉන්ටීරියර් පැත්තත් අපි හදනවා අපි අලුතෙන් සීට්ස් දාලා අලුතෙන් කාපට් කරලා අලුතෙන් ඇතුළ අපෝස්ටින් සෙට් එක ගහලා ඉතින් ඔය ඔව් කියන් යනකොට මම මැදට පණින්න දැන් බහුතරයක් දැන් ගොඩක් මම අහලා තියෙන කතාවක් දැන් ගොඩක් කට්ටිය කියනවා ඩිෆෙන්ඩ් එකක් ගත්තම ඩිෆෙන්ඩ් එක අර මං කලින් කිව්වා වගේ යකෙක් වගේ ඕන දිහාට දාන්න පුළුවන් නමුත් ඇතුලේ සැප පහසු අඩුයි කියලා කතා කරනවා අඩුයි කියන්නේ අර ඇතුලේ යනකොට පොඩ්ඩක් අමාරු ගැටයක් තියෙනවා මොකද අර වලවල් උඩින් දාලා එතකොට ඔයා ඉන්ටීරියර් වෙනමම ඩිසයින් කරලා වෙනම හදවකුවා අපි කස්ටමයිස් කරනවා ඇත්තටම ඒ කියන්නේ ඔව් සසඳවුවොත් ඒකයි මේකයි සසඳවුවොත් ඇත්තටම ඔරිජිනල් එන තත්ත්වේ සමහර විට ගොඩක් කට්ටියට අපහසුයි තමයි මොකද මේක හදලා තියෙන්නේ මේ අර මේ රෆ් ලුක් එකට සහ මේ රෆ් වාහනයක් තමයි මේක ඇත්තටම රෆ් ගමන් යන්න ඔව් රෆ් ගමන් යන්නම තමයි තියෙන්නේ ඒකට ඩිෆෙන්ඩර් කියන්නේ ආරක්ෂකෙක් විදිහට තමයි හදලා තියෙන්නේ එතකොට අපි කරන්නේ මේක අපි ලංකාවේ භාවිතා කරනවා සාමාන්‍ය පාරිභෝගිකයෙක්වත් පාවිච්චි කරනවා ආරක්ෂක මණ්ඩලෙත් පාවිච්චි කරනවා එතකොට එක එක පැලැන්ති කට්ටිය පාවිච්චි කරනවා එතකොට අපි ඉන්ටීරියර් පැත්ත සැප පහසු වෙන්න ඉස්සරහා සීට්ස් එහෙම වෙනස් කරලා බකට් සීට්ස් දාලා ඔටෝබයෝග්‍රැෆි සීට්ස් දාලා අපි මේකේ ඉන්ටීරියර් පැත්ත ඇත්තටම වෙනස් කරනවා සැප පහසු කරනවා ඒකෙන් අපි පාවිච්චි කරන එක්කෙනාට මේක ලොකු උපකාරයක් වෙනවා මේකේ අර ගැස්සෙන ගතිය එහෙම අඩු කරලා ඔව් ඇත්තරම සැප පහසු කරනවා ඉන්ටීරියර් පැත්ත වගේම මේ මැකනිසම් පැත්තත් අඩු කරනවා අපි ගැස්සෙන ගතිය අඩු කරලා කොයිල් ස්ප්‍රින්ග් සොෆ්ට් ඒවා දාලා ඊට පස්සේ ගෑස් ෂොක්ස් දාලා ඒ කියන්නේ කස්ටමර් ඉල්ලන විදියට දැන් එයාට පාවිච්චි ඔව් ඉල්ලන විදියට හදලා දෙනවා එතකොට මල්ලි දැන් කොහොම යද්දි මට වෙනම දෙයක් හිතෙනවා සාමාන්‍යයෙන් මොඩිෆිකේෂන් කරනවා එතකොට විවිධ ආකාරයේ දේවල් එකතු කරනවා දැන් ඕකේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒකේ මේ මොනවරි වෙනස් කරන එකේ ලීගල් පැත්තක් මොකක් හරි තියෙනවද එහෙම ප්‍රශ්නයක් ඇත්තෙම අනිවාර්යයෙන්ම බලපානවා ඒක ඒ කියන්නේ ඩිෆෙන්ඩරයක් අපිට හිතුමනාපට වෙනස් කරන්න බෑ මොකද හේතුව ලංකාවේ තියෙන නීතිමය පැත්තත් එක්ක මේ ඩිෆෙන්ඩරේ කියන වාහනේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හැම කැටගරි එකකටම රෙජිස්ටර් වෙලා තියෙන වාහනයක්. ඒ කියන්නේ මේක මේ AA අදාළ අංශවලට ආපු වාහනයක්. අපි උදාහරණයක් විදියට ගත්තොත් ඔයාලා දැකලා ඇති මෝටර් කා නම්බර්ස් තියෙනවා. ඒ කියන්නේ 32 නම්බර්ස්, C නම්බර්ස්, G නම්බර්ස් එක එක නම්බර්ස් වලින් ඇවිල්ලා තියෙනවා මෝටර් කා කැටගරියට. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා ඩුවල් පර්පස් වාහන විදියට. ඔයාලා දැකලා ඇති සිංගල් කැප් තියෙනවා, ඩබල් කැප් වාහන තියෙනවා. ඊට පස්සේ
පිටිපස්ස තට්ටු ආපු ඒවා ඒ කියන්නේ කැනපි ගහලා තියෙන ඒවා තියෙනවා පිකප් ට්‍රක් විදියට අවිල්ල තියෙනවා එතකොට ඒවා අයිති වෙන්නේ දිත්ත පන්තියට දිත්ත කාර්ය වාහන විදියට එතකොට ඩුවල් පර්පස් වෙහිකල් අවිල්ල තියෙනවා ඊට පස්සේ බර වාහන විදියට ඩිෆෙන්ඩර් අවිල්ල තියෙනවා මෝටර් කෝච් වාහන විදියට ඒ කියන්නේ මේක හැම කැටගරියකටම අවිල්ල තියෙනවා තව දෙයක් තමයි යුද වාහන විදියට අවිල්ල තියෙනවා ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට ගත්තොත් ගොඩක් ඩිෆෙන්ඩර්ස් තියෙනවා ෆයර් බ්‍රිගේඩ් ආපුවා फाइव ब्रिगेड गिनीवन हमदावट इट पास टैंकिया विद्यट मोटर टैंक टैंक तीन बउसर विद्यट अवील तीन इतकोट हर्स विद्यट अवील तीन लंक आवट इतकोट तवक एंब्युलेंस विद्यट अवील तीन इति मेक मे डिफेंडर हरी अपूर्व वाहन मे हेम कार्यात्म करगला निमुन वाहन अत्र मम निवर दीगे मम हित मुखद मे मे हेम कार्यकटम ओबिन विद्यट डिफेंडर कंपनी हदल तीन एक मे अभी नीति में पेत बलादी ओया उत्तरे अभी ओक हरी सीव एक सलगा बलूत अत्र लंका बहुत तीन पी नंबर्स वाल दी एव फुल बॉडी कर लीन मे विधि अट एक नीति में पत्ति अत्र वेरदी वेड़ एक करण बेरी वेड़ एक नीति में पत्ति करण वाणा एक फुल बॉडी करंड अवसरे अभी गंडो मोटर अत पार्थमें एक अभी जीपे का करगेन ए जीपे का बार कीरला एक अदाल गिवीम कटयुत करना मोटर डिपार्टमेंट एक करगे नवाइम पास अभी कस्टमर के करला दूनो अभी एव वाहन अभी अवश्य विद्यट हदन फुल बॉडी करला पिकअप ट्रक विद्यट आप अभी विनाश करला ये अदाल विद्यट कस्टमर ओन विद्यट अभी हदला दिनो थिंग अभी अनिवार्य डिफेंडर अलते गला दूनो डिफेंडर हरियट सीम होयला बलो वाहन मुखद मे हेम अंशवली आप वाहन विद्यट डिफेंडर गद्दी हरियट होंदट बलांडोने अतरम नीति में पत्ति गेवा कस्टमर अनिवार्य हेमतम करें मे सामान्य अभी तो मेहम के बहुत दिन चसिया चसिया गिडिया तिब्बा එහෙමනේ ලංකාවේ රාවයක් කියන්නේ නමුත් අපි හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් ඩිෆෙන්ඩර් ඒ කියන්නේ gediyakata අයිති වෙන්නේ නැති වාහනයක්. මොකද මේක කෑල්ලෙන් කෑල්ල ගලවන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මේ ඩිෆෙන්ඩර් එහෙම අයිති වෙන්නේ parts ගණයට. auto parts ගණයට තමයි අයිති වෙන්නේ. මේකක් වෙනම ඇනවලින් වෙන් කරන්න පුළුවන්. බක්කියක් වෙනම ඇනවලින් වෙන් කරන්න පුළුවන්. වහලෙ වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ කඩ්ලාස් frame දොරවල්. මේ හැමදේම ඇන සහ රිවට් වලින් हाईवेच वाहन तम डिफेंडर इतकोट ओय नीति में पेट अभी अय अहपुदेट कथाकर चसीयकट अभी हईकर पुलवां पार्टस एक नीति में पेट हदागण अभी पोतेन ये अभी मोटर अत दिपार्थमेन ओरिजिनल साहतिक पीट पतट पोतनी क्या पोतट ओरिजिनल विधि अट ओरिजिनल चसीयकटना अभी बॉडी बॉडी पार्ट्स टीका हई कर लरला एक है भाई तीयनोनी एक इंजिन नंबर या कम तीयनवाणी अभी अलुते तीयनवाना एक अभी आर एंड बी एक धनवाद कर लाक बार केरला पोत पोत रतुलात कर गांडपुलवाम पोत अपडेट कर गांडपुलवाम मुखद हेतु मेक कैल के हई होने वाहन अंद මේකට මේ පාර්ට්ස් එකතු කරා කියලා කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ගැටලුවක් එන්නේ නැහැ. ආ. ඒකට උත්තරේ හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් අවුරුදු 25කට අවුරුදු 25ක පොල්ලෙක් රෝද 4 ඩිෆෙන්ඩර් වගේ සමාන රෝද 4 යක්කු ඩිෆෙන්ඩර් සාමාන්‍ය ඩිෆෙන්ඩර් අප කලින්ක වගේ ගෑනු පිරිමිදේ පාර්ශවෙම බොහෝමත්ම කැමති පාරේ බහැලා ගැම්මට යන්න පුළුවන් වාහනයක්. අපි කතා කරන්නේ ඩිෆෙන්ඩර් කින් කෙනෙක් එක්ක. දැන් මෙතනම තියෙන වාහන ගොඩක්. ඔව්. සාමාන්‍යයෙන් දැන් මෙතන වගේ ගෑරේජ් එකේ වාහන 8ක් විතර තියෙනවා වෙනම එළියේ ආපු වාහන 5ක් 6ක් තියෙනවා. තව සාමාන්‍යයෙන් දැනට ඔයා කරගෙන යන ප්‍රොජෙක්ට් කීයක් තියෙනවද?
අපි ඔව් ඇත්තටම කිව්වොත් අපි ප්‍රොජෙක්ට් තමයි කරන්නේ ප්‍රොජෙක්ට් මංගේ කරගෙන යන්නේ වති 16ක් විතර තියෙනවා 16ක් විතර තියෙනවා එතකොට සාමාන්‍යයෙන් ඒවා ෆුලි අලුතෙන් හදන්නද නැත්නම් ඇවිල්ලා වෙනස් කරන්නද කොහොම ඉනේවා අපිට ඇවිල්ලා තියෙනවා ඇක්සිඩන්ට් වෙච්ච වාහනක් තියෙනවා මේ අතරේ එතකොට අපිට සමහරව දීලා තියෙනවා මුලින්ම පේන්ට් කරන්න වාහන එතකොට සමහර සමහර මිනිස්සු අපිට දීලා තියෙනවා අපි විශ්වාස කරලා ඔයාලා තමයි ලස්සටම ඇතුළ ඉන්ටීරිය පැත්ත කස්ටමයිස් කරන්න කියලා. අපිට දීලා තියෙනවා ඉන්ටීරිය පැත්තට. ඒ කියන්නේ කාපට්ස් ගහලා, අපි සීට්ස් ඔක්කොම කවර්ස් ගහලා, ඊට පස්සේ ඉන්ටීරිය හුඩ් අපෝස්ටින් ඒ ඔක්කොම කවර්ස් ගහලා අපි වෙන තැනක දෙයක් කරනවට වඩා වෙනස් විදිහට කරන්න බලනවා. යුනික් විදිහට. ඔය ෆෝන් එකට යුනික් විදිහට තමයි වැඩ කරන්නේ. ඔව්. දැන් අවුරුදු 25යි දැන් මේ වැඩේ කරගෙන යනකොට මොබයි ෆෝන් 4x4 ෆෝන් අධිපතිතුමා තමයි ඔබතුමා. ඔව්. මල්ලි මේ ඇත්තටම මේ වගේ දේක් පටන් ගන්න ඕනේ කියලා අත ගහන්න ඕනේ කියලා හිතුනේ. සාමාන්‍ය මේ වගේ ලොකු වැඩ. අත කතා කිව්වොත් මේක දැන් සාමාන්‍ය පොඩි පොඩි ගැරේජ් එකක් කරා වගේ නෙවෙයි ඩිෆෙන්ඩර්ස් විතරයි කරන්නේ එක කැටගරි එකයි. එතකොට ඒක ඊටත් වඩා සෑහෙන ඇඩ්වාන්ස් වැඩක්. ඔව්. කොහොමද හත දින්ද මෙතන? අයියේ මට අපිට පරණ වාහනයක් තිබ්බා 31 වාහනයක්. ඉතින් පරණ ජිප් එකක් මම ඒ දවස්වල ඉඳන්ම ඩිෆෙන්ඩරේට ආසා වෙලා හිටියා. මම ඉස්කෝලේ යන දවස්වල ඉඳන්ම මේ මම තාත්තට කරදර කරා මට ඩිෆෙන්ඩරයක් කරන් දෙන්න කිය. ලක්ෂ 18කට තමයි ගත්තේ ඒ දවස්වල. ඉතින් පරණ වාහනයක් ගත්තේ. ඒ පරණ වාහනේ අරගෙන අරන්දුන්නා ගෙදරින් ඇත්තටම කරදර කරලා තමයි ගත්තේ. ඔව් ගෙදරට ඔව් මොකද අද ඒ කරදර කරලා ගත්ත එක බණින්න පුළුවන් මම මෙහෙම කියන්න දැන් ඔබ දැක්ක ගමන් කියන්න පුළුවන් දෙමෝපියන්ට කරදර කරගලා කරදර කරලා ඉල්ලපු කෙනෙක් කියලා. නමුත් ඒ කරදර කරලා ඉල්ලලා ඒකත් අද දියුණුවේ මාර්ගයක් කරගෙන මෙච්චර මෙතන දැන් එක වාහනයක් අද මෙතන වාහන කීයක් තියෙනවද? ඔව් කියන්න මම මැදින් බැලන්න පුළුවන්. මම ඒ වාහනේ ගත්තා. ඒ වාහනේ අරගෙන ඒක පරණ ඇත්තටම අපි අර අපේ භාෂාවෙන් කිව්වොත් පරණ ලඩියක් තමයි ගත්තේ. පරණ ජිප් එකක් කියන්නේ දිරලා දොරවල් කැඩිලා අපි ගිහිල්ලා බලපුවාම අපිට බලපුවාම ගඳ හිතුණා. මේ මම අරගෙන මම හිතාගත්තේ ආයිත් මම මේක ලස්සන වාහනයක් කරනවා. මම මේකට කෑලි අලවනවා. මේකට බැජස් අලවනවා. මේකට ඇන වර්ග අලුත් ඒවා දානවා. මම මේක මොඩිෆයි කරන අදහසින් තමයි ගත්තේ. තාත්තට කියලා අරගෙන අපි ලක්ෂ 18ක වගේ මුදලකට අරගෙන මම ලංකාවේ හැම තැනකටම මම ගිහින් ඇති. ඒ කියන්නේ මම ඩිෆෙන්ඩර් කියන ගරාජ් වලට හැම තැනකටම ගිහින් තියෙනවා. ඒ ගිහිල්ලා මම වාහනේ මං ගිහිල්ලා ආනවා තැනකට ගිහිල්ලා අයි මට මේක හදා ගන්න ඕනේ. මට මේකට ඉස්සරහට බැච් ටිකක් ගහ ගන්න ඕනේ. මට මේකේ ඇලෝ වීල් ටිකක් දා ගන්න ඕනේ. පුළුවන්ද? මම අහනකොට ගොඩාක් ගණන් ලොකු ගාණක් වෙනවා. බැච් සෙට් එකක්ම වෙනවා රුපියල් 7000ක් විතර. එතකොට මම කල්පනා කරා ඇයි මෙච්චර ගාණක් යන්නේ ඩිෆෙන්ඩරේ කියන එක ගොඩාක් ලොකු මාකට් එකක් හදලා තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ ලොකු බඩු ගණන් වෙලා තියෙනවා. ඉතින් මේ මම බැලුවා ඇයි මෙච්චර ගණන්. ලයිට් එකක් ගන්න ගියපුවාම ලයිට් එකක් රුපියල් 7000ක් විතර වෙනවා. හෙඩ් ලයිට් එකක් ගන්න ගියොත් හෙඩ් ලයිට් එකක් ඒ දවස්වල 60000ක් 65000ක් විතර වෙනවා. ඉතින් මම බැලුවා ඇයි මෙච්චර ගණන් උනේ. මම ඊට පස්සේ පටන් ගත්තා eBay එකෙන් බඩු ගෙන්නන්න. eBay එකේ නිකන් මම බැලුවා මොනවද තියෙන්නේ ඩිෆෙන්ඩරේට ගේන්න පුළුවන් මොනවද. ඊට පස්සේ මම eBay එකෙන් පොඩ්ඩ මගේ වාහනේටම කියලා මම පිටින් ගත්තේ නැහැ. ලංකාවේ තැන් වලින් ගත්තේ නැහැ. මම eBay එකෙන් බැජර්ස් එහෙම ගෙන්නන්න පටන් ගත්තා. ඒ ගෙන්නනකොට මේ අයියේ හොඳම රසවත්ම දේ තමයි මේ මම ගෙන්නපු බඩු eBay එකෙන් මට ආපු බඩු මම මගේ වාහනේට ඇලෙව්වේ නැහැ. ඒ කියන්නේ බැජර්ස් ගినాපු ඒවා මම මගේ වාහනේට ඇලෙව්වේ නැහැ. මම බැලුවා මට 7000ක් කිව්වනේ. මම නිකන් මේක 3000කට විතර විකුණන්න දානවා. මම තාත්තා අපේ තාත්තා පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. මේ මම ඒ අතරේ හිතුවා තාත්තර කියලා මම දානවා. මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා මේක මේ ඒ දවස්වල හිට් ඇඩ් එකේ මම ඇඩ්වර්ටයිස් කරා. මං ගාව බැජර්ස් තියෙනවා. මේ මං ගාව බොරු මම දැම්මේ ගොඩක් මං ගාව තියෙනවා කියලා. මං ගාව ගොඩක් තියෙනවා මේ බැජර්ස් වලට මේ මට කතා කරන්න රුපියල් 3500ට දෙන්න පුළුවන් කියලා. මොකද මම ගෙන්නව ඒක 900කට 1000කට වගේ සුළු මුදලකට. මේ ඊට පස්සේ මට එතනින් එහාට මට තේරුණා මේ මට මාර විදියට ප්‍රතිචාර ආවා ඒකට. මේ මම පළවෙනි දවසේ වික්කා. ඒක රුපියල් 3000කට වගේ ගානකට මම වික්කා. ඊට පස්සේ මම තේරුම් ගත්තා මේ බැජ් එකක් මේ ගානට දෙන්න පුළුවන්.
රයිට් මම ආයෙනම් බඩු ගෙන්නන එහෙමෙන් පොඩ 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 මම LED ලයිට් ගෙන්නන්න පටන් ගත්තා ඊට පස්සේ වාහනවල ඇලෝ වීල් ස්නෝකල්ස් ඊට පස්සේ ඩිෆෙන්ඩර් වලට මම මට වෙන එකකට ඊට පස්සේ හිත ගියේ නෑ මම මගේ වාහනයට ගෙන්න ගන්න කෑලි පිට විකුණන්න ගත්තා එහෙම 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 පොඩි 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 වට පටන් ගෙන තමයි මේ මම අද 4x4 zone එකක් දාගත්තේ 4x4 zone එක දැක්කම සෑහෙන ආඩම්බරයි අපි සාමාන්‍යයෙන් දියුණු වෙන කට්ටිය ගැන කතා කරන්න ඕනේ තරුණ පරම්පරාවට ඉස්සරහට දිවිනෙන් දිනුවට වැඩ කරගෙන යන්න කියලා උපදෙස් දෙනවා අතරතුරේ මම දකින නිලමේ ඇතුළ අපි කණ්ඩායම දකින සුපිරි කොල්ලෙක් මේ ඉන්නේ එතකොට මල්ලි දැන් ඔයාව සම්බන්ධ කරගෙන ඩිෆෙන්ඩ් එකක් තියෙන කෙනෙක් අලුතෙන් අරගෙන හදාගන්න ඉන්න කෙනෙක් නැත්නම් පරණ එකක් හදාගන්න ඉන්න මොඩිෆයි කරගන්න ඉන්න කොයි වැඩ ඔක්කොටම ඔයාව සම්බන්ධ කරගෙන 4x4 zone එක සම්බන්ධ කරගෙන වැඩ කරගන්න පුළුවන් පුළුවන් මං හරි කියලා හිතනවා ඔව් දැන් එතකොට තව එක්කෙනෙකුට දෙන්න පුළුවන් ඩිෆෙන්ඩ් එකක් දැන් මේ වීඩ් එක බලලා මෙතන මෙච්චර වාර ගොඩක් තියෙනවා දැකලා මටත් එකක් ගන්න ආසයි කියලා තිබ්බොත් එහෙම මොකක් හරි අවස්ථාවක් තියෙද නිකන් ඔයාගෙන් වාහනයක් ගන්න අපෙන් පුළුවන් අයිය මොකද අපි අපිම හදපු වාහන තියෙනවා ඒ කියන්නේ අපි නීතිමය පැත්තෙන් වාහන ඒ කියන්නේ අපි නීතිමය පැත්ත වාහන වල පොත් ඔරිජිනල් විදියට තියෙන ඔරිජිනල් ડોකියුමන්ට්ස් තියෙන ඒවා අරගෙන අපි රීබිල්ඩ් කරනවා ආය ඒකල්ලා රීබිල්ඩ් කරලා අපි කස්ටමයිස් කරලා අපි අපිට අවශ්‍ය විදියට අපි වෙනස් කරලා ඒ කියන්නේ වෙන කෙනෙක් කස්ටමර් කෙනෙක්ට ඕන විදියට නෙමෙයි අපි අපේ ආයතනයට අපි වෙනස් එකක් මේ ලංකාවට මේක වෙනස් ඩිෆෙන්ඩරයක් විදියට අපි එලියට දාපුවා තියෙනවා ඉතින් අපි ගාවේ ඒවා විකුණන්නත් තියෙනවා මේ ඕන කෙනෙක්ට අපේ page එකට එන්න පුළුවන් අපේ Facebook page එකක් තියෙනවා 4x4 zone කියලා. ඉතින් ඒකට ඇවිල්ලා අපෙන් හොඳ වාහනයක් මිලදී ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි customer කෙනෙක්ට තියෙන කෙනෙක්ට අපි ගාවට ඇවිල්ලා එයාට අවශ්‍ය විදියට එයාට ගැළපෙන්නේ මොනවද මේකට දාන්න පුළුවන් මේකේ මේ මූණ වෙනස් කරන්න පුළුවන්ද මේකේ පාට වෙනස් කරන්න පුළුවන්ද. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් zip එක පාට ඒ කියන්නේ පොතේ තියෙන පාට කොළ නම් අපි කොළ වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ජිප් එකකට ලස්සන ගැලපෙන කොළ වර්ග තියෙනවා. ඉතින් පාට විතරක් නෙමෙයි. ඒකට ගැලපෙන shell එකකුත් තියෙනවා. ඒකට ගැලපෙන මුහුණකුත් තියෙනවා. ඒකට ගැලපෙන්න ඕන tires වර්ග තියෙනවා. ඒකට ගැලපෙන්න ඕන alloy wheels වර්ග තියෙනවා. එතකොට මේ කොළ පාට ජිප් එකකට මම උදාහරණයක් විදිහට ගත්ත කොළ පාට ජිප් එකකට ඇතුළ ගැලපෙන්නේ කොහොමද? ඉතින් ඒකට අවශ්‍ය interior එකකුත් තියෙනවා. ඉතින් මේ සියලු දේවල් අපි හරහා කරගන්න පුළුවන්. කස්ටමයිස් කරලා කරගන්න පුළුවන්. එතකොට 4x4 zone Facebook page එකේ link එක අපි description එකේ දාලා තියෙනවා. ඒ වගේම අධිපතිතුමන්ගේ දුරකථන අංකත් දැන් මෙතන දිස් වෙනවා. ඔයාලට පුළුවන් විස්තර දැනගන්න වාහනයක් ගන්න නැත්නම් වාහනේ customize කරලා ලස්සන විදියට හදාගන්න modify කරගන්න Defender සම්බන්ධ හැම දෙයකම මෙතෙන්ද කතා කරන්න. අද අපේ කතාවේ කතානායකයා අවුරුදු 25 Defender King මල්ලි අවසන් වශයෙන් තරුණෙක් විදියට අවුරුදු 25ක කොල්ලෙක් විදියට අපේ තරුණ පරම්පරාවට මොනවද කියන්න තියෙන්නේ? ඕකට අයියේ හොඳම උත්තරේ දෙන්න තියෙන්නේ තරුණ පරම්පරාව ගැන කියනවා නම් දෙයකට මොකක් හරි දෙයකට අපි අරමුණක් යොදා ගන්නවා නම් අපිට ඉලක්කයක් තියෙනවා නම් Taman ඒ කරන දේ ඉදිරියටම කරගෙන යන්න. අපි මොකක් හරි දෙයකට පසුතැවෙන්න පුළුවන් අපිට ලාභ පාඩු සිද්ධ වෙන්න පුළුවන් මොකක් හරි කරන රැකියාවක් Taman ගෙම දෙයක් හෝ මොකක් හරි රැකියාවක් මොකක් හරි දෙයක් කරනවා නම් රැකියාවක් විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයේදී දෙයක් මොනවා හරි වෙනවා නම් තමන් ඒ එක අරමුණක් කරා ඉලක්කයක් කරා හඹාගෙන යන්න ඒකෙදී බොහෝ බාධකයි බොහෝ දේවල් පසුබෑමට ලක් වෙන්න ගනි නමුත් තමන් එක දෙයක් ફોකස් කරගෙන එක දෙයක් ඉලක්කයක් අරමුණක් කරා යනවා නම් තමන්ට කවදා හරි දවසක ඒ දේ සාර්ථක කරගන්න පුළුවන් අනිවාර්යෙන් අපේ ලංකාවේ තරුණ පරම්පරාවට ජය ගන්න පුළුවන් මේ ලංකාව කියන්නේ හොඳ ලංකාව කියන්නේ සුපිරි පාරාදීසයක්. ඉතින් ඒකෙදි මේ තමන් හොයාගන්න තමන් කවුද කියන එක හොයාගන්න. මම කියන්න තියෙන්නේ තමන්ට තමන්ගේ ශක්තියක් ධෛර්යයක් තියෙනවා නම් ඒක ස්මතු කරගන්න බලන්න. ඒක තමයි කියන්න දෙන්නේ අයි. ඇත්තටම සන්තෝෂ වෙනවා. අර කිව්වාගේ මේ වයසට අනුව මේ ඇවිල්ලා තියෙන තන සහ දියුණුව දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 4x4 zone ආයතනය සහ ඔබට ස්තුතියි අයියේ. දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කතා කරන්න දුරකථන නම්බර් එතකොට ඩිස්ක්‍රිප්ෂන් එකේ Facebook page එක තියෙනවා කතා කරන්න පුළුවන් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අපිට ඇත්තටම කාර්යබහුල වෙලාවක් අපි කතා කරනස්සේ ටාන්ටෝන් ගාලා සද්ද ගොඩක් යනවා කොහොම වැඩ
ඒ වෙලාව අතරතුරේ අපිට පුංචි වෙලාවක් දුන්නට කතා කරන්න බොහොම ස්තුති මල්ලි අයිබෝන් බොහොම ස්තුති අයියා අයිබෝන් අපි තවත් දවසක හම්බෙමු ඇත්තටම විශේෂ දේවල් මේ අරන් ඉන්නේ ඔයාලට මේ දේවල් වැදගත් වෙනවා ඔයාලගේ ජීවිතේට වැදගත් වෙනවා සහ ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන මාතෘකාව යටතේ ඉතින් ඔයාලට පුළුවන් විශේෂ දෙයක් කියනවා නම් නිලමෙට කියන්න නිලමෙගේ දුරකථනංකේ තියෙනවා ඔයාලට පුළුවන් ඒ සම්බන්ධ ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් WhatsApp හරි Viber හරි කරන්න ඒ වගේම නිලමෙ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න පල්ලෙහාට ලොක් බර බර මේ click කරලා අපි ගිහින් එන්න හැමෝටම සුබ දවසක්